ඒ දිනේදී මම එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා වශයෙන් ඉවත්වීමට කැමැත්ත පළ කරලා සියලුම පක්ෂයේ නායකයන්ට දැනුවත් කරා. ඒ සම්බන්ධයෙන් අද කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දැනුම් දීමට මම කටයුතු කරගෙන හිටියා. අද කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී අද තීරණය කරනු ලැබුවා පක්ෂය බෙදීමකින් තොරව එක්සත් ජාතික පක්ෂයේ පදනම ආරක්ෂා කර ගනිමින් මහ මැතිවරණයට අලියා ලකුණෙන් තරඟ කළ යුතුයි කියලා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂය සහ ජාතික සමගි බලවේගය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමටත් තීරණය කරනු ලැබුවා ඔවුන් සමග සාකච්ඡා කරලා. ඒ වගේම අද දිනේදී නාම යෝජනා මණ්ඩලයක් පත් කරනු ලැබුවා. විශේෂයෙන්ම පක්ෂ නායකතුමත් නියෝජ්‍ය නායකතුමත් ඒ වගේම උපනායකතුමත් මහලේකම්වරයාත් ජාතික සංවිධායකත් කබීර් රසින් මැතිතුමත් ඒ වගේම රංජිත් මද්දුම්බණ්ඩාර මැතිතුමාගේත් ප්‍රධානත්වයෙන් යුතුව අපිට ඕනේ මේ පක්ෂයේ එකමුතු වෙලා යන්න, බෙදීමකින් තොරව ඉදිරියට යන්න. මම ලෑස්ති නම් මහලේකම්වරයා විදියට ඕන කැපවීමක් කරන්න මේ පක්ෂයේ එකමුතුකම වෙනුවෙන්, මේ පක්ෂයේ කැඩෙනවට විරුද්ධව ඒ වගේම හැමෝම යම් යම් කැපවීම් කරන්න සිද්ධ වෙනවා. ඒ නිසායි අපි මේ හැම දෙයක්ම මේ අද කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් තීරණය කරනු ලැබුවේ. අත් වශයෙන්ම එක්සත් ජාතික පක්ෂයෙන් එදා අනුමැතිය ලබා දුන්නේ ජාතික සමගි බලවේගය සන්ධානයක් විදියට ස්ථාපිත කරන්න. දැන් වර්තමානයේ සිදුවෙලා තියෙන අත් වශයෙන් මේ පක්ෂයක් විදියට ලියාපදිංචි කරලා තියෙනවා. මෙතන තියෙන ගැටලුව තියෙන්නේ මේ සන්ධානයේ දුරකථනයෙන් තරග කළ යුතුයි කියන දේ තමයි මෙම අයගේ අදහස වුණේ. නමුත් කෘත්‍යාධිකාරී මණ්ඩලය අය දුරකථනයකින් තරග කිරීමට කැමැත්ත ප්‍රකාශ කරේ නැහැ. අත් වශයෙන්ම මහලේකම් ධූරයේ සඳහා ඉවත් වීමට මම කැමැත්ත ප්‍රකාශ කරේ මේ කොහෙන් හරි මේක ඉවර වෙන්න ඕනේ, කවුරු හරි මේකට බිලි වෙන්න ඕනේ. අපි මේ කුලල් කාගෙන ඉස්සරහට යනවට වඩා අපි යම් කැපවීමක් කරන්න කරලා මේක ඉස්සරහට එකමුතුලා යන්න උවමනාව තියෙන නිසා තමයි මම ඒ පිළිබඳව දැනුම් දුන්නේ. ඉතින් අර ටෙලිෆෝන් එකෙන් වගේ ඉල්ලනවා නම් පක්ෂ සමාජිකත්වය අයින් වෙලා එක්සත් ජාතික පක්ෂයෙන් අයින් වෙලා ටෙලිෆෝන් එකෙන් ඉල්ලන්න යනවා නම් මම නම් පාර්ලිමේන්තු මැතිවරණ ඉල්ලන්නේ නැහැ. මේ නිත්‍යානුකූල ප්‍රශ්නක් තියෙනවා, අපිට අවදානමක් ගන්න බෑ. ඉතින් අපිට මෙච්චර හොඳ පක්ෂයක් තියෙද්දි මෙච්චර හොඳ ලකුණක් තියෙද්දි අපි අවදාන මරන් අපේ පක්ෂ සමාජිකත්වෙනුත් ඉවත් වෙලා යන්න බෑ කියන එකයි අපි මේ කියන්නේ. මගේත් මතේ පෞද්ගලිකවම වෙනත් පක්ෂයකින් නම් කිසිසේත්ම මැතිවරණයකට ඉදිරිපත් වෙන්නේ අපි එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කරා. ඒ නිසා අපි කිසිසේත්ම එක්සත් ජාතික පක්ෂයෙන් අයින් වෙලා වෙනත් පක්ෂයක සමාජිකත්වය අරගෙන නම් ඡන්දයකට ඉදිරිපත් වෙන්නේ නැහැ. දේශපාලනයෙන් නම්බුකාර විදියට ඉවත් වෙලා ගෙදර හිටියා. ඒ සමගි ජන බල වේගය කියන පක්ෂය මේ ව්‍යවස්ථාව අපේ ජාතික පෙරමුණේ ව්‍යවස්ථාව. මේ ව්‍යවස්ථාවට අනුව එම විනය බලධාරීත්වය නිරපාය හැරීම, රඳවා තැබෙන ගැනීම, උසස් වින්දිනවන නම් ඒ හැම කටයුත්තක් සමාජිකත්වයේ පවත්වාගෙන යෑම මේ සියලු බලතල තියෙන්නේ මේ සමගි ජන බල වේගයට. මේ ව්‍යවස්ථාව අනුව සමාජිකත්වයේ ගන්න කෙනෙකුගේ සමාජිකත්වය මාස 3ක පරිවාස කාලයකට යටත් වෙනවා. මේ ව්‍යවස්ථාව යටතේ මැතිවරණයකට නාම යෝජනා ලබා ගන්නා පුද්ගලයෙක් වෙනත් පක්ෂයක සමාජිකයෙක් වෙන්න පුළුවන්කමක් නැහැ. එතකොට දැන් අපි සියලු දෙනාම එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයෝ. මේ ව්‍යවස්ථාව යටතේ මැතිවරණයට ඉදිරිපත් වෙනවා නම් අපි හැම කෙනෙක්ම එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වයෙන් ඉල්ලාස් වෙලා තමයි මේ කණ්ඩායමේ සමාජිකත්වය හිමි කරගත යුතු වන්නේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.